ආර්ථික කඩාවැටීමෙන් රජු කුසුමතුමා අපේ රට බේරුවා. ඊට පස්සේ මේ කරගෙන යන වැඩපිළිවෙල හරියාකාරව කරගෙන ගියේ නැත්නම් රටට වෙන දේ අද ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න වෙලා තියෙනවා. අපිට තනියම අපේ ආර්ථිකය ගෙනියන්න බෑ. හේතුව IMF එකකින් අපට ලැබුණු සහ ඒ නිසා කවුරු හරි කියනවා නම් ජාත්‍යන්තර සහයෝගය නැතුව අපි මේ ආර්ථිකය ඉදිරියට ගෙන යනවා කියන එක බොරුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමක් කරා රට බාරගන්න. එතුමා ඒක ප්‍රතික්ෂේප කරා. අනුර දිසානායක මැතිතුමත් ඒක ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මේ අවස්ථාවේදී මෙතුමා මේ අවුරුදු දෙක කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියේ නැත්තම් ඒ ගමන් මඟ වෙනස් කරා නම් ආර්ථික සම්පූර්ණයෙන්ම කඩම් වැටෙනවා. අපට ආයිත් පොලිලු යුගයට යන්න සිදු වෙනවා. 2000න් පස්සේ හැම ආණ්ඩුවක්ම කිව්වේ අපි බලයට ආවට පස්සේ අපි දූෂණය නාස්තිය නැති කරනවා කියලා. මං හිතන්නේ ඒ නීති පද්ධතිය ගැන කතා කරලා ඒ නීති පද්ධතිය අඩුපාඩු මොනවද අපේ උසාවි පද්ධතිය තව තවත් ක්‍රියාශීලී කරන එක ගැන කතා කරන කෙනෙක් මේ වේදිකාවට නැගම්පින් ජනතාවගේ කාලේ නාස්ති කරන කතා නොකළ යුතුයි කියන එක තමයි මගේ මතය. සියලු දෙනාම එකතු වෙලා දේශපාලනයෙන් තොරව මේ කටයුතු කළ යුතුයි. මේක දේශපාලනයේ කර්තව්‍යයක් නෙමෙයි. අනිත් රටවල හොරු අල්ලනවා කියන තේමාව පාවිච්චි කරන්නේ නැත්තේ ඒ රටේ උසාවි පද්ධතිය හරියාකාරව ක්‍රියා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව හරියාකාරව ක්‍රියා කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව හරියාකාරව ඒව හරියාකාරව ක්‍රියාත්මක කරන එක තමයි දේශපාලනඥයෝ කළ යුත්තේ.